සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම පබසරි වලේබොඩ ප්‍රතිමෙන් මවදානිය පුවත් සිරස්තල වෙත පලාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි ශාන්ත බණ්ඩාරට හා මනෝජ් සිරිසේනට මන්ත්‍රී දුර සබරකමුව මහසමන් දේවාලයේ අවසන් මහා පෙරහැර අද ලොව ප්‍රථම මැලේරියා එන්නත එළිදකි භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනරපුර පසළොස්වක පොහොය දිනය අදයි. එවෙනුවෙන් දිවයිනපුර විහෙර විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙනවා. කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහොය දිනක මහා ප්‍රජාපති ගෝතමී දේවිය පැවිදි වීමත් සමගයි. පසුව යශෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපති ගෝතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබා ගත්තා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස සිවුණක් පිරිස සම්පූර්ණත්වයට පත්වන්නේද බිනර පොහොය දිනේ. බිනර පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි විහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ITN සවනක් රැස් පොහොය දින සජීව වැඩසටහන මෙවර ක්‍රියාත්මක වන්නේ රත්නපුර ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාල පරිසරයේ සිටයි. පූජ්‍ය මොරාවත්තේ සිරි සුමන, පූජ්‍ය කරවිත උපනන්ද හා පූජ්‍ය මුත්තේට්ටුකොළ සෝමානන්ද යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී දාන ශීල භාවනා ආදී පින්කම් පැවැත්වුණා. මේ අතර ITN FM ශාසනාලෝක වැඩසටහන පැවැත්වුණේ රත්නපුර ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාල පරිසරය කේන්ද්‍ර කර ගනිමින් සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන් වහන්සේගේ දෙමාපියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. සබරගමුව මහසමන් දේවාලයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. සමන් දේවි පුද වරුණ යන තේමාවෙන් පැවැත්වෙන පෙරහැර මංගල්‍ය පිළිබඳ එහි සිට තොරතුරු ගෙන එන්නේ චරිත ධනංජය. ආයිපුවන් ITN සමන් දෙවි පුද වරුණ විශේෂ විකාශයේ සමගනුයි ඔබ එකතු වෙ සිටින්නේ. සමන් දෙවියන්ට සිදු කරන්නා වූ පූජෝපහාරයක් විදිහටයි මේ ඇසල පෙරහැර මංගල්‍යය වාර්ෂිකව සංවිධානය වෙන්නේ. අද උදෑසන ITN සවනක් ප්‍රෙස් විශේෂ පෝතා විකාශය ආරම්භ කෙරුණා. ඒ සඳහා බොහෝම සිල්වන්ත මැතිවර පිරිසක් එක්ව සිටි බව සඳහන් කරන්නට පුළුවන්. එවැගේම ITN මාධ්‍යාලය සහ ITN හයි විකාශයවන ඒ නාට්‍යවල සම්බන්ධ වෙන කලාකරුවන්ගේ දායකත්වයේ ඇතිව ඇස් කන්නාඩි බෙදා දී මේ පුණ්‍යවන්ත මොහොතකුත් මේ භූමියේ පවත්වන්නට යෙදුණා. ඒ සඳහාත් බොහෝ පිරිසක් ඒ ඇස් කන්නාඩි ලබා ගන්නට එක්ව සිටි බව සඳහන් කරන්නට පුළුවන්. මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අයුරු බොහොම අපූර්වවට ඔබ වෙත ගෙනෙන්නට ඔබට විචිත්‍රණය කරන්නට ITN අප නිෂ්පාදක කණ්ඩායම සූදානමින් ඉන්නවා. මේ පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් බස්නායක නිලමේවර මිගාර ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළා. අද දින පෙරහැර මංගල්‍යය ඉතා උත්සාහ සම්බන්ධයෙන් සිද්ධ කිරීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශාල පැතිවලින් 20ක් අදින් සහභාගී වෙයි කියලා. මොකද සමන් දෙවියන් උදෙසා 2019 අසල මහ පෙරහැර මංගල්‍යය අවසන් දිනේ වෙමින්. ඉතින් එදිනට ඇවිල්ලා පැතිමත්තු සෑයන් පිරිසක් වුණ ආදිවාසීවරුන්ට ලබා ගැනීම. ඒ වගේම හෙට උදෑසන 3:45 පමණ වන විට අපි දිය කැපීමේ මංගල්‍යය සඳහා සූදානම් කරලා තියෙනවා පෙරහැර මංගල්‍යය. ඒ දිය කැපීමේ මංගල්‍යය අපි රත්නල්ලල්ල වෙත දේ හත විතර පෙන පමණ වෙන විට බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා චාරිත්‍රානුකූලව නැග සාස්ත්‍රානුකූලව ඒ කටයුතු සිද්ධ කරන්න. ඊට පස්සේ අපි නැවත හවස 2:00 3:00 වගේ අපි බලාපොරොත්තු වෙනවා ගෙට ගෙවෙදී ඉවරලා අපේ 2019 අසල පෙරහැර මහා මංගල්‍ය අවසන් කටයුතු නිසියාකාරව දේවාශිර්වාදය ලබාගෙන අවසන් කරගන්න. මේ දිලිහෙන මාලෙහි ඉහළ මහලෙහි වැඩ ඉන්න සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය මුළු රටටම ලැබෙනවා.
ඒ ආශිර්වාදය කිසිදු අඩුවක් නැතුව මේ භූමියේ සිට ඔබට ගෙන එන්නට අප නිෂ්පාදක කණ්ඩායම සූදානමින් ඉන්නේ. අපි සූදානම් රාත්‍රී 9ට මේ පෙරහැර මංගල්‍යයේ සජීව විකාශය ආරම්භ කරන්නට. අපි ආරාධනය කරනවා මේ සමන් දෙවි පුද වරුණ විශේෂ විකාශය සමගින් රැඳී සිටින්නට කියලා. ඉතින් අපි තවදුරටත් සූදානම් මේ සම්බන්ධයෙන් තොරතුරු කියන්නට අපි සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට බාර දෙනවා. दिवैने प्रदेश किहिपेकट अद पस्वरु देकेन पसु वैसियतिवन बव कालगुन विद्या दिपार्तमेंतुव निवेदने करनवा एमेन्म दिवैन वटावन मुहुदे एतम स्थान वलद गिगुरुं सहित वैसियतिवीमे तत्वयाक पवतिनवा දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී පවදුරටත් පවතින දෙයි බලාපොරොත්තු වෙනවා. අද දිනේදී නැගෙනහිර ඌව උතුරු මැද මධ්‍යම සහ උතුරු පළාත්වල පස්වර දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඇතැම් ස්ථානවලද මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේවි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩ වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළි නම් කළ බව එම සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර චන්ද්‍රසිරි ගජිතිර මහතාගේ අභාවයෙන් ඇති වූ මන්ත්‍රී ධූර පුරප්පාඩුව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී මනොජ් සිරිසේන මහතා පත් කර තිබෙනවා. ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව පැවති මන්ත්‍රී ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට නැවතත් කටයුතු කළා තිබෙනවා. ඒ පිළිබඳව ඊයේ දිනේ මැතිවරණකම සාරි වෙත ලිපි ඉදිරිපත් කළා තිබෙනවා. බොහෝ දුරට එන සතිය තුළ ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයේ සඳහා දියුණු දීමේ හැකියාව තිබෙනවා. ජාතික ආරක්ෂාවෙන් පසු අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වැය කළ රජය වත්මන් රජයේ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අලුත්ගම දර්ගා නගරයේ ඉදිකළ අල් අම්රා විද්‍යාලයේ විදුහල්පති නිල නිවස විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ලංගම පාසල හොඳම පාසල වැඩසටහනට සමගාමී වෙදිකල මෙම දෙමහල් විදුහල්පති නිල නිවස සඳහා රජ වැය කළ මුදල රුපියල් ලක්ෂ 80ක් දුර බැහැර ප්‍රදේශවල සිට සේවයට පැමිණෙන විදුහල්පතිවරුන් සඳහායි මෙය ඉදිකර තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජමීල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තවන බොහෝ දිනකින් අපේ ජාතික පාසල් වලින් ආරම්භ කරලා මුළු සියලුම පාසල් වල උසස් පෙළ හදාරන ශිෂ්‍යයින්ට ටැබ් එක ගානේ රජය මගින් ලබා දෙනවා. පළවෙනි අධ්‍යයනයේදී ජාතික පාසල් සියල්ලටමත් දෙවෙනි අධ්‍යයනයේදී අනිකුත් පාසල් වල උසස් පෙළ හදාරන හැම කෙනෙකුටම ටැබ් එකක් ලබා දෙනවා. මේ ටැබ් එකේ තියෙනවා තමුන්නාසලගේ මුළු සිලබස් එකම. නමුත් මේ ටැබ් යන්ත්‍රය නරක දේවල් වලට පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා ඒක බ්ලොක් කරලා තියෙනවා. අධ්‍යාපන කටයුතු වලට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. සියලුම දරුවන්ම රක්ෂණය කළා. ඒ තරම් විශාල මුදලක් අධ්‍යාපනයට වෙන් කරපු කිසිම රජයක් මේ වගේම සෞඛ්‍යයට ලබලා දුන්නා. ඒ නිසා මෙරටේ ජාතික ආරක්ෂාවට පස්සේ වැඩිම මුදලක් වෙන් කළා තිබෙන්නේ සෞඛ්‍යයටයි අධ්‍යාපනයටයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ සැකකරුවන් 64 දෙනෙකු ලබන 26 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නුවරඑළියේදී මෙම පිරිස අවිපුහුණුව ලැබූ බවටයි සැක කෙරෙන්නේ. ඔවුන් කාත්තංකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනවා. පාස්කුරිදා ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කළ විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ අනුව සැකකරුවන් මඩකල්පු මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. අකුරැස්ස පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 6 දෙනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතුරින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බවට සැක කෙරෙන සැකකරුවන් 3 දෙනා හඳුනා ගැනීමේ පෙරටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි. පානදුර පොලිස් ස්ථානයෙන් සොරාගත් T56 වර්ගයේ ගිනි අවි වලින් මෙම වෙඩි තැබීම සිදු කළ බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වාර්ෂිකව සංවිධානය කරන බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද සිට දීප ව්‍යාප්තව පැවැත්වෙනවා. එම සතිය ආරම්භ කිරීම සංකේතාත්මකව අමාත්‍ය අකිල විරාජකාරියවසම් මහතා වෙත දැනුම් දීම සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙව අවස්ථාවට එක්ව සිටියා. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් මිහින්තලේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. අද දිනය සිවිල් ආරක්ෂක දිනය ලෙසටයි නම් කර තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. සීතාවක තුන්නාන සිරි සුමනජෝති මහාවිද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් 1,700ක මුදලක් වැය කෙරෙනවා. ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අවිස්සාවේල් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙනාඩ් කරුණාරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුමිත් සොයිසා, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සුනිල් ආර් මාගම්මන යන මහතුරු නැතුඩු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk